සුබ දවසක් වේවා ආදරම්මේ තාත්ති පුතේ දුවේ. අද නම් හරිම සුබයි. ඒ නිසා Happy anniversary to all of us කියලා කියන්න තමයි තියෙන්නේ. ඒකට හේතුව අද වගේ දවසක නොවැම්බර් පළවෙනිදා දිනයක තමයි නතර නම් මේ තාත්ති පුතේ දුවේ මේ සුපුවත් අරණේ Viber message එක thought for the day එක නැත්නම් Facebook message එක පටන් ගත්තේ. එතන අවුරුදු 3ක් නොකඩවා මේ කතන්දරය කරගෙන යන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් අතර නම් මේ තාත්ති පුතේ දුවේ අවුරුදු 3ක් එක දිගටම යනවයි කියන්නේ ලේසි නැහැ. 365 දවසක දේවල් ඒ වගේ 3ක් නේ. ඉතින් මේ thoughts හැම එකක්ම දෙවියන් වහන්සේ මෙහෙම නිර්මාණය කරද්දී මේවා capture කරන්න මේ මොහොතේදී ලේසි නැහැ. ස්ටුඩියෝ එකක් ඇතුලේ එලි මහනේ ෆෝන් එකෙන් කැමරා එකෙන් මේ ඔක්කොම capture කරලා තමයි ඔබටත් මේ මොහොතේදී මේ දවසේ සිතුවිල්ල මාත් ඒ වගේම සිස්ටර් සෙලින්ටත් ඒ වගේම අනිත් පියතුමන්ලා ඉඳලා හිටලා ඒ සියලුම දෙනාත් මේකට දායක වුණේ. ඉතින් අම්මේ තාත්ති පුතේ දුවේ මේ ඔක්කොම දායක වෙනකොට මේ ඔක්කොම කලමනාකාරීත්වයකට ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ ෂූටින් එකක් තියෙනවා නම් කාර්යයේ කොහේ හරි වොයිස් කට් එකක් ගන්න නම් කාර්යයේ ඒකට මේකප් කරන්න එක්කෙනෙක් ඕනේ. ඒකට කැමරා එක අවුස්සගෙන යන්න කැමරමන් කෙනෙක් ඕනේ. ඊට පස්සේ ට්‍රයිපොඩ් උස්සගෙන යන්න තවත් එක්කෙනෙක් ඕනේ. ඊට පස්සේ ඒක එඩිට් කරන්න තවත් කෙනෙක් ඕනේ. අප්ලෝඩ් කරන්න තවත් එක්කෙනෙක් ඕනේ. ආලෝකරණයට තවත් එක්කෙනෙක් ඕනේ. ඉතින් ඒ විදියට ගොඩක් අය සම්බන්ධ වුණාම තමයි ප්‍රොඩක්ෂන් එකක් එළියට එන්නේ. නමුත් සුපුවත් අරණේ මේ ප්‍රොඩක්ෂන් එකට ගොඩක් අය සම්බන්ධ වෙලා නැහැ. මේ ප්‍රොඩක්ෂන් එකට මේ ඔක්කොම චරිත රඟපාන්නේ එක පුද්ගලයා. ඒ තමයි මේ මාත් සමග ඉන්න ජූත් තාත්තා. ඉතින් ජූත් තාත්තා ඇත්තටම සුපුවත් අරණ සම්බන්ධ වුණේ මට ඩ්‍රයිවර් මහත්මයෙක් වශයෙන් තමයි සම්බන්ධ වුණේ. නමුත් ඔහු තුල තිබෙනව මේ කුසලතාවයේ දක්ෂතාවය මේ ඔක්කොම හඳුනගත්තට පස්සේ ඔහුට පොඩ පොඩ බඩු ටික අරන් දුන්නා. ඉතින් ඔහු අද මේ මොහොත වෙනකොට සාධාරණයක් ඉෂ්ට කරනවා. කැමරා කරන්නේද මේ ආලෝකරණයේද මික්සින්ද ඔක්කොම කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම මුලින්ම ජොයිඩ් ඔබට සුබපතනවා ඔබ ගාව තියෙන මේ දේවිකත්වයට. මොකද ඔබ සමහර දේවල් අන්තිම මොහොතේ රැය රෙකෝඩ් කරලා පාන්දර වෙනකන් නිදි මාරලා තමයි ඊළඟ දවසේ උදේ ඔබ නැවත වතාවක් අප්ලෝඩ් කරන්නේ. ඔබට මේ කාර්යය කරද්දී සිතන සිතුවිල්ල කොහෙවත් එක්ස්ප්‍රෙෂන් පාද මට එක්ස්ප්‍රෙෂන් සන්තෝෂ දවසක් හදක් ඔබන් සිරිත් මට කලින් කිව්වා වගේ මොකද අවුරුදු 3ක් මේක පටන් අරගෙන කරගෙන යන්න දෙවියන් වහන්සේ ආශිර්වාදයේ අනිවාර්යයෙන්ම ලැබුණා. මම එදා අවුරුදු 3කට කලින් මම හිතුවේ නෑ මෙහෙම දිගට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. නමුත් එදා පුංචි කැමරාවකින් එළියේ ඒ කරනකොට මට අද වගේ මතකයි ඒ කරපු ස්ථානේ. ඉතින් කරනකොට මම හිතන්නේ මෙච්චර කාලයක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම මම සන්තෝෂයෙන් මේ හැමදේම කරනවා. මොකද අද මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙලා තියෙන බව. ඒ නිසා මම සන්තෝෂයෙන්ම තමයි මේ කරගෙන යන්නේ. ඉතින් මම හිතන්නේ ජීවිතයක් වෙනස් වෙනවා දැකීම තමයි අපි ඔක්කොගෙම තියෙන අභිලාෂය අභිප්‍රාය සිතුවිල්ල. ඉතින් ජූත් තාත්තට මේ මොහොතේදී සමහර දවසවල මම thought for the day එකක් දෙන්නේ නැහැ. ඉතින් එතකොට මොකද කරන්නේ? ආයෙත් රිපීට් එකක් ගන්නවා. පරණ එකක් ස්ටෝර් කරලා තියෙන එකක් එයාගේ ලයිබ්‍රරියෙන් අරගෙන තමයි ඒක අප්ලෝඩ් කරලා දාන්නේ. ඉතින් මේ ඒ නිසා දැන් මට බැරි වුණයි කියලා ජූත් තාත්ත ඔබ අතහැරියේ නැහැ. ජුත්තත් කොහොම හරි ඔබට මෙසේජ් එකක් එවනවාම තමයි thought for the day එකක් එවනවාම තමයි. ඉතින් මම හිතන්නේ ඔබට මොනවද ජුට් කියන්න තියෙන්නේ ජනතාවට ඔබ හැමදාම ප්‍රේක්ෂක ජනතාවට. ඇත්තටම මම ඒගොල්ලන්ට ස්තුති කරනවා ඔබ අපිත් එක්ක මෙච්චර කාලයක් ඇඳලා ඉන්නවට. ඒ වගේම AI ට මම කියනවා අපි ඒක දැනුවත් කරන්න තව මොනවද අපි විය යුත්තේ නාසයි මේ දේට. මේ දේ තව හොඳින් කරගෙන යන්නට ඔගොල්ලෝ දෙත අවස්ථාවේ මොකද්ද අපි දැනුවත් කරන්න කියලා. ඒ වගේම තමයි අපල එයාට දෙන්නේ ක්‍රියාත් තව මේ දේ මම තුලින්ම දිවන්න වංශෝ දකින්න ජේසුව දකින්න. ඉතින් ඒ AI දකින්නවා ඒ
දැකලා තමයි උඹත් කර කතා කරන්න. වහන්සේ කිව්වා ලයිබ්‍රේරි එකක් පත්‍රයක් අපි රිපීට් කරනවා කියලා. සමහරක් වෙලාවට අවුරුද්දට කලින් දැම්මට පස්සේ ඒක එදා එයාට දැනෙලා තියෙනවා. ඒක තාත්තා කෙනෙක් කතා කරලා කියනවා. මම අද උදේ ඉඳලා මාර කේන්තියෙන් හිටියේ. නමුත් මේක ඇහුවට පස්සේ මම කේන්තිය නැති වුණා. මම වෙනස් වුණා. බලද්දි මේ අවුරුද්දකට කලින් දාපු එකක් තමයි එදා දවසේ ආයෙ මම රිපීට් කරලා තියෙන්නේ. ඕනෑම දවසක දැම්මොත් ඒකට අලුත් පණිවිඩයක් අලුත් විදියට යනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ ඇති කියන්නේ අපිට එක්ක ඉන්න අපිට පුළුවන් දේ පියතුමා සමග, ශිෂ්ට සමග, අනිත් පියතුමන්ලා සමග පුළුවන් දේ ඔබ වෙනුවෙන් දෙවන් වහන්සේගේ නාමයෙන්, ජේසුගේ නාමයෙන් කරන් මම කරනවා කියන එක එයාට මම ඒක සුභ ආරංචියක් ඔබටත් මටත්. එහෙනම් රත්තරන්නම් මේ තාත්තේ පුතේ දුවේ අද දවසේ ඔබත් යාඥා කරන්න මේ මොහොතේ අපිත් එකතු වෙන්න, ඒ වගේම අපිට සහයෝගය දෙන්න මේ කාර්යය හැම දෙයක්ම කරගෙන යන්න. එතකොට අපිටත් පුළුවන් වේවි ඔබේ ආලින්දයට එන්න, ඔබේ ෆෝන් එක ඇතුළට එන්න, ඔබේ ජීවිතයට ඇතුළට එන්න, ඇවිල්ලා ජීවිතයට යමක් එකතු කරන්න. එහෙනම් අද දවසේදී ජූඩ් ඔබට සුභ පතනවා මේ මොහොතේදී. මේ සුන්දර අත්දැකීමට ඔබ මාවත් ඇතුළු කරගෙන තල්ලු කරගෙන අනේක ගැන එනම් දේව ආශිර්වාදය ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතිවන්ත වෙනවා ඔබට මේ කාර්යය ඔබ මූලිකත්වයෙන් අරගෙන කරගෙන යාම ගැන. ඉස්වීලා.